ආයුබෝවන් ඔබ සැමට. අද අපිත් සමග සම්බන්ධ වෙන්නේ පහවත්ති නිමල් ශාන්ත මහත්මයා. නිමල් ශාන්ත මහත්මයා මට මගේ සාකච්ඡා වලට සහභාගී වන හැම කෙනෙක්ම සහභාගී වෙන විදිහට අදත් මේ හරි අහම්බෙන් වගේ තමයි අපි හම්බ වුණේ. මොකද මේ දැන් මම මේ අපේ නිමල් ශාන්ත මහත්මයා මේ වට්ස්ඇප් ගෲප් එකකට දාපු පෝස්ට් එකක් මම කියෝ කිව්ව හිටියා. ඒ කියෝ කිව්ව ඉඳලා මට හිතුණා මෙතනින් විශාල පරිවිඩයක් මේ ආධ්‍යාත්මික මේ ගවේෂකයන්ට ලැබෙනවා කියලා මට හිතුණා. මම ඉතින් නිමල්ට කතා කරලා අපි චුට්ටක් විනාඩි 5ක් 10ක් විතර කතා කරලා ඊට පස්සේ අපි ඉවලෙම තීරණය කරා අපි මේ සූම් සාකච්ඡාව තියනවා. උන්දි ඔහොම තමයි දැන් සම්බන්ධ වුණේ. අපි රටවල් දෙකකින් සම්බන්ධ කරන්නේ. ඒකට ඒක ගැටුවක් නෑ. අපිට තාක්ෂණය තියෙනවාද එහෙම කතා කරන්නේ. ඒක නිසා මම මෙතනින් අපේ මේ සාකච්ඡා පටන් ගන්නවා. නිමල් ආයුබෝවන්. අයිබන් මාතේ. හරි. දැන් අපි මේ ආකාරයට යමු. දැන් මම මේ ආධ්‍යාත්මික ගවේෂකයන්ට තියෙන ගැටලුව තමයි මේ ඒගොල්ලෝ හැම වෙලෙම යමක් හොයනවා. ඒගොල්ලෝ හැම වෙලෙම යමක් හොයනවා ජීවිතේ ඇතුළාන්තයෙන් යම් සැනසීමක් ලබා ගන්න. එතකොට ඒ ගවේෂකයන්ට විවිධ දේවල් අද තියෙනවා. භාවනා ක්‍රම තියෙනවා. ඊළඟට ඔය වෙනත් ධර්ම සාකච්ඡාවලට සහභාගී වෙනවා. ඊළඟට තවත් කර්තව්‍ය වලින් යෙදෙනවා. මේ සැනසීම ස්වයං සත්‍ය අවබෝධය කියලා කියනවා. ඒ කියන්නේ හුඟ දෙනෙක්ට තේරෙම සත්‍ය දැක්කොත් මට සැනසීමක් ලැබෙයි කියන තැන. ඉතින් එතෙන්දී සමහරු හිතනවා අපිට යම් කිසි අපි නොදැකපු දෙයක් ජීවිතයේ මෙතක් නොදැකපු දෙයක් අපිට හම්බ වෙයි කියලා එහෙම අරමුණකින් තමයි මේ ගමන යන්නේ. දැන් නිම අපිට කියන්න දැන් ජීවිතය පැවැත්ම ඊළඟට ඒ කියන්නේ ලෝක මම කාලය අවකාශ දැන් ඔය ගාක් දේවල් අපි මේ සාකච්ඡාවට භාජනය කරනවා. ඉතින් අපි මේ අවම වශයෙන් ඔය පාලි භාෂාව පාවිච්චි නොකර අපි කොහොමද සරල භාෂාවකින් මේ සාකච්ඡාව ගෙනියන්නේ? මොකද සාමාන්‍යයෙන් ධර්ම කරුණු අද කතා කරන බොහෝ දෙනෙක් ඉන්නවානේ ලංකාවේ. අපි මේ සරල ආකාරයෙන් යම් කිසි උපමා වලින් ඊළඟට එක එක නිදර්ශන මගින් පෙන්වුවොත් අපිට වෙනත් ප්‍රතිකඩක් අපේ ගවේෂකයන්ට පෙන්වන්නට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඒකින් අදහස් කරන්නේ පාලි භාෂාවේ ප්‍රශ්නයක් කියලා එහෙම නෙමෙයි. මම කියන්නේ දැන් මේ දහම් කරුණු ඉගෙනගෙන මේ ගවේෂණයට යන කට්ටියට ආසාවක් තියෙනවා. නමුත් මේ පැත්තෙන් යම් කිසි වෙනස් ප්‍රතිකඩකින් සරල යමක් දකින්නට උත්සාහ කරන කට්ටියට අවස්ථාවක් මේ මාර්ගයෙන් ලැබේ කියලා අපි හිතනවා. එහෙනම් නිමල් අපි පටන් ගමු. ඔබ කොහොමද මේ පැවැත්ම ජීවිතයේ දකින්නේ? මොකද්ද මේ වෙනස? මේ මිනිස්සු හොයන මේක මේක මේ ආකාරයට වඩා වෙනත් විදිහකට අපිට දකින්න පුළුවන්ද? ඔව් මහත්තයා, හොඳ ප්‍රශ්නයක්. මෙහිමයි මේ අර මහත්තයා මුලින් කිව්වා වගේ අපි සමස්තයක් විදියට ගත්තොත් ඇත්තටම මේ කූඹයා පුරා කූඹයාගේ සිට මනුස්සයා දක්වා අර මහත්තයා කිව්වා වගේ සතුට තමයි හොයන්නේ. සතුට හොයන ගමනක තමයි මේ ඉන්නේ. එතකොට අපි ඉතින් අවසාන වශයෙන් කතා කරුවොත් يعني සතුට හොයන්න පුළුවන් නිවැරදි මාර්ගය කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට අර මත ඉස්සෙල්ලා මතු කරපු ප්‍රශ්න හැටියට මේ දැන් පු탁 යන අපි කිව්වෝ සාමාන්‍යයෙන් සත්‍ය දැක්කේ නැති මට්ටමේ ඉන්න කට්ටිය දැන් කරන්න තියෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ යම්කිසි ධර්ම දේශනා කරලා තියෙනවානේ, ඒ ධර්ම දේශනා ඔස්සේ හරියට විමසුවොත් වෙන්නේ
මේ يعني දැන් කාලයක් තිස්සේ මේ කවුරුත් යන මගම නෙමෙයි කියලා තියෙන්නේ. නමුත් මේක කියන්න වෙන්නේ මේ ඉන්න ලෝකයටනේ. ලෝකේ භාෂාවෙන් ලෝක මිනිස්සු සත්‍ය يعني දුකට උත්තරය හොයාගෙන යන අතරටම තමයි බුදුහාමුදුරුත් ඇවිල්ලා මේකත් මේ බුදුහාමුදුරන්ගේ ක්‍රමෙත් දාලා තියෙන්නේ. ඒකයි කියන්නේ හරියට විමසන්න කියලා. විමසගෙන යනකොට අර කාලයක් තිස්සේ සතුට හොයාගෙන ගිය මාර්ගය නෙමෙයි, තව මාර්ගයක් තියෙනවා, වෙනත් විකල්පයක් තියෙනවා කියන අදහස එන්නේ හරියට විමසීමත් එක්ක. ඒ කියන්නේ මේ ධර්මය දීලා තියෙන්නේ අන්න ඒ විමසීම ඇති වෙන විදිහට. එහෙම තමයි. ඒ ඔව්, කියන්නේ ඒ කියන්නේ ඔව් කියන්නේ අර කියන්නේ මම ප්‍රඥාවන්තයන්ට නේ මගේ දහම කියලා තියෙන තැනදී පොඩක් මතක් කරන්න වෙන්නේ ටිකක් අර මේ ප්‍රඥාව තියෙන්න ඕනි මේ මගට කියන එක මම කියන්නේ. හරි. දැන් අපි දැන් උදාහරණයක් හැටියට අපි අහලා තියෙනවා නිස්සත්තෝ නිස්කීවෝ ශූන්‍යතෝ කියලා. එතකොට මේ සත්වේ පුද්ගලයේ නැති ස්වභාවයක් ගැන අපි කතා කරනවා. එතකොට ওই සත්වේ පුද්ගලයේ නැති බව කියන තැනට එන්න ඒක කොයි ආකාරයෙන්ද ඒ දැක්ම අපිට ලැබිය යුත්තේ? ඔව්, ඒ එතෙන්දී ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් අපිට මුලින්ම ගන්න වෙනවා ඉස්සෙල්ලා ඔබතුමා කිව්වාගේ දැන් මේ ලෝකයේ තියෙන දේවල් තියෙනවා ස්ථිරයි සුඛයි කියන අදහසෙන් හිටපු අයට ඒ කියන්නේ භාෂාවකුත් තියෙනවනේ. එතකොට ඒවැනි චින්තනයක හිටපු අයට තමයි උදාහරණ ධර්ම දේශනා කරන්නේ. එතකොට ඔය බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය දැන් අපි හිතමු අපි නිවන කියන එකට දාමු අසංකතය කියලා, يعني සකස් වෙච්ච නැති බව කියලා. එතකොට සකස් වෙච්ච නැති බවක් ඇත්තටම කියන්න බෑ. නමුත් මේ බුදු කෙනෙක්ගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි හැබැයි මේ තියෙන භාෂාවම අරගෙන කියනවා. දැන් අපි උදාහරණයකට ගමු වක්කඩේ හකුරු හැංගුවා කිව්වොත් ඒ භාෂාවේ තියෙන වචනවල අර්ථ නෙමෙයි, ඒකෙන් යම්කිසි අදහසක් ගන්නවා කියලා අපිට හිතෙනවා. ඒ වගේ ඔය නිස්සීවෝ නිස්සුන්නෝ සමහර තැන් වල බුදුහාමුදුරු කියලා නේව පටවි නේව ආකල්, කියන්නේ තියෙන දෙයක් අල්ලගෙන තමයි කියන්න වෙන්නේ. හැබැයි ඒකෙන් අදහස ගන්න නම් සම්පූර්ණ ප්‍රඥාවට නුවණට එන්න වෙනවා. එහෙම නැත්නම් ඒ වචනෙන් දෙන්න හදන්නේ වෙනත් අදහසක්. දැන් මොනවා හරි දෙයක් නැතිවීම පැත්තට තමයි මිනිසුන්ගේ චින්තනය වැඩිින් යන්නේ. නමුත් මේ කියන්න හදන්නේ දෙයක නැතිවීම නෙමේ, නැතිවීම පිළිබඳව. නමුත් දෙයකට අල්ලලා කියන්නේ උපමා රූපක සියල්ල අරගෙන කියන්න හදන මානේ කොයිකද කියන පැත්ත හොයන්න තනම් විමසිලිමත් වෙන්න ඕනේ. නැත්තම් අර ඒක අදහස ගන්න බෑ. එහෙම වුණොත් නිමල් දැන් අපි ආයෙත් අර මුලට මෙමු. ඒ කියන්නේ අපි මුලින්ම මේක මේ ගැටේදී හඳ උත්සාහ කරමු. දැන් මමට හිතනවා නිමල්ට මේක හැකියාවක් තියෙනවා. දැන් නිමල් හිතන්නකෝ, දැන් මම විශ්වාස කරනවා මේ මට ශරීරයක් තියෙනවා. මේ ඉන්නේ මම. එතකොට මම ලෝකයක් අත්දකින්න මේ වටේ හිටවන්න. දැන් ඒ ලෝකයක් නිර්මාණය කරගෙන ඉන්නවා. දැන් අපට මේ දහමෙන් පෙන්වනවා නැහැ නේ, ඕක නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් බලන්න කියලා යක්සින් කියනවා. එතකොට ඔන්න අපි දහම හදාගෙන යනකොට චිත්තේහි නියති ලෝකෝ. එතකොට එහෙනම් මේ සිතුවිල්ලකින් නිර්මාණය වෙනවා. එතකොට මේ මොහොතේ බලන්න කියලා. එතකොට අතීතයක් නැහැ කියලා කියනවා, අනාගතයක් නැහැ කියලා කියනවා, වර්තමානයේ දෙන්න කියලා වර්තමානයකුත් තියෙනවා අපි කියලා බලන්න. අන්න ওই ආකාරයට තමයි අපිට මේ සත්‍ය දකින්නට දෙන ඉඟි ওই විදියට තමයි දෙන්නේ. නිම කොහොමද දෙන්නේ? ඔව්, මෙහෙමයි. ඉතින් අර මේ තියෙන භාෂාවේ
තියෙන විදියටම තමයි සාමාන්‍යයෙන් කියන්න සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් අපිට මුලින්ම වෙන්නේ ඒ තියෙන වචන වලට ඒ තියෙන අපිටම දැන් තමා වගේ දැන් අපිට දැන් ලෝකේ තියෙනවා අපි ඉන්නවා ලෝකේ තියෙනවා හැමදේම තියෙනවා කියලා ඒ බව ඒ බවින් තමයි අපිට ලෝකෙ හම්බ වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට දැන් නෑ කියන්න බෑ. දැන් අපිට රිද්දෙනවා මොනවා හරි දැක්කොත් පේනවා ඇහෙනවා හැමදේම තියෙනවා. ඒ ඒ ටික නෑ නැතුව නෙමෙයි. එතකොට බුදුහාමුදුරු කියන්නේ ඔය හම්බෙලා තියෙන ලෝකේ කොහොමද වෙන්නේ කියලා බලන්න කියන. අන්න ඒ සඳහා තමයි ධර්මයේ තියෙන්නේ. එතකොට මේව මුකුත් නෑ කියනවා නෙවෙයි. ඊපස්සේ මේ මේ හම්බ වෙලා තියෙන දේවල් මේ පෙනීම ඇසීම දැනීම සිතීම කියන ටික බවට ඒ බවට පත් උනේ කොහොමද? දැන් අපි ගොඩක් වෙලාවට ඕකේ වැරදි පැත්ත තමයි ධර්මයේ ඉගෙනගෙන මේ ලැබිච්ච ටික උනේ මෙහෙමයි කියලා හිතන්න පෙළඹෙන ගතියක් තියෙනවනේ. ඒක තියෙන්නේ මේ බුදුහාමුදුර දේශනා කරන්නේ මේ ලැබිච්ච ජීවිතේ මේ දැන් ලැබිච්ච එක බොරු කියලා දකිනනේ. මේ අතරම පේනවනේ අපිට ගස් ගල් පේනවා මොකක් හරි අඟට මොනවද වැදුනොත් රිදෙනවා දුක හිතෙනවා අඬනවා. ඒ ටික නෑ නෙමෙයි තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා හොයන්න. අන්න ඒ හොයන්න විමර්ශනේ තමයි බුදුහාමුදුර හැම තැනකදීම පටිච්ච සම්පාදයේද ආයතනද ඒ හැම සතර මහා ධාතුද ඔය හැම තැනකින්ම කියන්න හදන්නේ මෙන්න මේ ඕගොල්ලන්ට මුහුණ පාන්න වෙන දේවල්. ඒ කියන්නේ මොනවා හරි පේනවා දකින්න ඔය දැනෙන ටික වෙන සිස්ටම් එක බලාගන්න වෙන සිස්ටම් එක හොයන්න. එතකොට ධර්ම විමසීමේදී ඒගොල්ලන්ට එන්නේ අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ මම ඉන්නවා ලෝකයක් තියෙනවා මේ ලෝකේ අපි ජීවත් වෙනවා කියලා. ඒ බව තමයි ඇත්තටම දැනෙන දැනීම. ඔන්න ඔය දැනෙන දැනීම වෙන්නේ කොහොමද කියලා මෙන්න මේමයි වෙන්නේ කියන එක අපිට තේරුම් ගන්න තමයි අර ධර්මයේ දීලා තියෙන්නේ. එතකොට ඒ ඔස්සේ වෙන්න ඕනි මේ වෙන සිද්ධිය සිදුවන ආකාරය අවබෝධ කර ගැනීම. එතකොට අර ගොඩක් අද මේ ඕක අර වෙන පැත්තකට ගිහින් තියෙන්නේ අර ලැබිච්ච කියන්නේ ලැබෙන ලෝකය බාරගෙන ඒක මේ කොහොමද හිතන පැත්තට ධර්මයේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. අන්න එතන චූටි ගැටලුවක් තියෙනවා. අර වෙන්නේ මෙන්න මෙහෙමයි කියන එක හරියටම දැනගන්න නම් ඒක හරියට විමසන්න ඕනේ. හරි. දැන් අපි හිතමු දැන් විමර්ශනට අවස්ථාවක් ලැබුණා මේ විමසීම කරන්න. එතකොට ඔය නිමල් පළ කරලා තිබුණ පෝස්ට් එකේම කියවනකොට මෙහෙම අදහසක් කියුණා. ඒ කියන්නේ මෙතන සිද්ධු යම් සංසිද්ධියක් සිද්ධ වෙනවා. ඒ සංසිද්ධිය සිදු කරන්නේ නැහැ. සිදු කරන්නේ නැහැ මේක සිදු වෙනවා මේ සංසිද්ධිය. එතකොට බොහෝ විට එහෙමනම් මේක අපට හීනයකට සම කරන්න පුළුවන්. ඒකට හීනයකදී ඇත්තටම යම් දෙයක් සිද්ධ වෙනවා. නමුත් ගෙඩිය පිටින් ගත්තහම එහෙම සංසිද්ධියක් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි එහෙම බලපුවාම හීනයක ඇතුලේ ඉන්න කෙනෙකුට කවදාවත් මේක හීනයක් කියලා බලන්න ක්‍රමවේදයක් නැහැ. ඔව් එහෙම කිව්වොත් හරිද කියලා. ඔව් එතන ඇත්තටම හොඳ ප්‍රවේශයක්. ඒක ඒ කියන්නේ දැන් ඔතන තියෙන්නේ අපි හීනයක උදාහරණයක් ගත්තොත් හීනයක ඉන්නකොට ඇත්තරම ගොඩාක් සියුම්ව කල්පනා කරනවා නම් තේරෙනවා අපිට කවදාවත් හීනෙක ඉන්නේ කියන එක හීනෙදි ගන්න බෑනේ. දැන් හීනේ ඉන්නේ කියලා හීනෙකදී අපි හිතමු දැන් ඇහැරලා ගන්න උදාහරණයක් ගත්තොත් හීනෙදි ඇත්තටම දන්නවනම් මේ බල්ලෙක් කෙලවගෙන එනකොට මේක හීනයක් කියලා ඒක ලයිව් නෑ. ඒ කියන්නේ ඒකට බය වෙන්නෙත් නෑ මුකුත් වෙන්නේ නෑනේ. දැන් හීනය කියන තැනදී හීනය කියලා දන්නේ නැහැ. එතකොට ඒ සිද්ධිය වෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් අපිට උදාහරණයකට ගන්න පුළුවන්. ඒක නිකන් අපි සාමාන්‍ය විතරකම අවිද්‍යාව කියලා. දැන් අවිද්‍යාව කියලා එකක් බුදුහාම දේශනා කළා තියෙනවානේ. ඇත්තටම
අවිද්‍යාව කියන එක කෙනෙක් දන්නව නම් ඒක අවිද්‍යාවක් වෙන්නේ නැහැ. එහෙනම් විද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ රැවටීම කියන එක දන්නව නම් ආපහු රැවටීමක් නෙමෙයිනේ. ඒ වගේ දැන් හීනෙදී හීනි බව දන්නේ නැහැ. ඊට පස්සේ අපි හැරුණාට පස්සේ ඔය ගොඩක් දුරට ඔය හීනේ හැරිච්ච එක උපමාවට ගන්නකොට පොඩි වැරද්දක් වෙනවා. අපේ ලෝකෙදී අරන් බැලුවොත් අපි ඇහැරුණා කියලා කියන්නේ අර කලින් කවදාවත් මම කියන කෙනාට ගෝත්‍ර කරන්න බැරි නින්ද කියන එක නෑ කියන අදහසින්. ඔව්. එතකොට එක්තෙන්දී සාමාන්‍ය කෙනෙකුට කල්පනා විරුද්ධ වෙන්න පුළුවන්. දැන් නින්දේදී කවදාවත් මට නින්ද කියන එක තේරුම් ගන්න බැයි නම් එතනදී ඒ දේ වෙන්නේ නැත්තම් මේ ඇහැරිලා ඉන්න වෙලාවේ ඒ දේ කොහොමද දැනගත්තේ? එතෙන්දිවත් දැනගන්න බැරි දෙයක් මෙතෙන්දි දැනගන්න බැහැ. එතකොට එතෙන්දි දන්නේ නැහැ මෙතෙන්දි දන්නවා කියලා දැන් අපි ඇහැරුණා කියලා එකක් හදාගන්නවානේ. හොඳට බලන්නකො, ඇහැරුණා කියන එක උනත් එතකොට අර කවදාවත් ඒ මොහොතෙන් අත්විඳින්න බැරි දෙයක් දැන් කියනවා ඒක නෑ කියලා. ඊනි බොරු කියලා. එතකොට වань දැන් ඕක අපි මෙහෙම කල්පනා කරුවොත් පුළන්නේ දැන් සාමාන්යයෙන් අපි දැන් මේ හැරිලා ඉන්න වෙලාවක් ගමු. හැරිලා ඉන්න වෙලාව ආසන වශයෙන් මේ මොහොත කියලා කිව්වොත් එතකොට හීනේ පිළිබඳ කල්පනා කරන්නේ හැරිලා ඉද්දී ඇහැරිලා කියලා දන්නේ ඒ මොහොතෙමයි. එතකොට අපි ඔය මොහොත කියන එක සාමාන්‍යයෙන් මොහොත උත්තරට ගන්න බෑනේ කාලය තිස්සේ අපි දැන ගැනීම කියලා. එතකොට ඇහැරිලා ඉන්න වෙලේ තමයි නිදාගෙන ඉන්නවා කියලා දැනගන්නේ. ඒ වෙලාවෙම තමයි ඇහැරිලා ඉන්නවා කියන දැන ගැනීම එන්නේ. අපි හිතමුකෝ ඊට පස්සේ ඇහැරිලා තම කරි ගාවට වැඩක් කරන්න යන තියෙනවා කියලා. ඒ තුනම දැනගන්නේ එකම අවස්ථාවේ වුණාට එතකොට බලන්නකො ඒක අපි දැන් අර හීනේ පිළිබඳ තියෙන අදහස ඒක සිතුවිල්ලක්. මේ මොහොතේ හිතට එන සිතුවිල්ලක් විදිහට අපි ගමු. එතකොට ඒකත් මේ මොහොතේ තමයි හිතෙන්නේ. දැන් මේ මොහොතේ මේ හැරිලා ඉන්නවා කියලා හිතනවා. ඊගාවට තව දෙයක් කරන්න තියෙනවා කියලා හිතනවා. ඔය දැනගැනීම් තුනම එක වෙලාවේ වෙන දැනගැනීම් තුනක්. අපි ඕක ඒ දැනගැනීම් වල තියෙන විවිධත්වයේ ඉඳලා දැන් හිතනවා කියන එක ඔන්න ඔතෙන්දී පොඩ්ඩ හිතන්න පුළුවන්. දැන් මේ හීනේ පැත්තට ගියොත් ඒක ඇති බවට පත් වෙලා ඇහැර ලයින් එක නැති බවට පත් වෙනවා. එතකොට දැන් මේ එකම දැන ගැනීමක අපි දැන ගැනීම කියන එක අමතක කරලා ඒ දැනගත්ත දේවල් වලට බැස්සොත් ඒ කියන්නේ අපි මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ සම්පූර්ණ එකම දැන ගැනීමක්. දැන ගැනීම කියන එක අමතක වෙලා අර දැනගත්ත දේවල් වලට බැස්සොත් අපිට කලින් හිමියක් දැකලා තියෙනවා. දැන් ඇහැරිලා ඉන්නවා. ඊට පස්සේ තව වැඩ කරන්න තියෙනවා. නමුත් ඔය ටික දැන ගැනීම කියන පැත්ත අපිට එන්නෙම නෑනේ. දැන් මොනව හරි දෙයක් දැක්ක ගාම අපි දුම අපිට මොනව හරි ගහක් වෙනකොට එකපාරටම එන්නේ මොකටද බලන්න. ඉස්සරහා තියෙන ගහ මෙහා පැත්තේ ඉන්න මම දැනගත්ත කියන එක එන්නේ. තන කවුරු හොයනවද? දැන් දැක්කාම ඇහැරිය දැන්නම් කොහොමද කියන්නේ මේක මේකක් මෙහා පැත්තේ මම ඉන්නවා මම විසින් අරක දැක්කා කියන එක කොහෙන් දෙන්නේ? අන්න එතකොට අන්නේ වගේ ඒ මේ දැන ගැනීමෙන් ඉස්සෙල්ලම අරන් අපි සාමාන්‍ය නිකන් පැහැදිලි කරන්න කිව්වොත් දැන ගැනීමෙන් ඉස්සෙල්ලා දැන ගැනීම වෙනවා. ඊට පස්සේ එතන ඒ විද්‍යාමාන වීම ඇතුළේ ඉන්නවනේ මම කියලා කෙනෙකුයි මේ නින්දකුයි ඔක්කොම ටික තියෙනවනේ. දැන් ඒ ඇක්ටින් එකට පයින්නවා මේ ඉන්න කෙනා. කෙනා හිතන්නේ දැන් කෙනාට ඕක දැනුණා නම්ද කෙනා හිතාගෙන ඉන්නේ මම කලින් නිදාගෙන හිටියා දැන් ඇහැරිලා ඉන්නවා ඊට පස්සේ අතින් යනවා කියලා අර දැනීම කියන එක අමතක කරලා දැනිච්ච දේවල් වල හිර වෙනවා. දැන් ඔය මම මගේ ලෝකේ කියන තැන අපිට සාමාන්‍ය පැහැදිලි කිරීමට ගන්න පුළුවන්. ඔය දැනීම කියන තැන මම කියලා ගත්තොත් දැක්කත් දේවල් මගේ දේවල්නේ. එතකොට
මගේ කියන එක මගේ කියන තැන තමයි බුදුහාමුදුරු තණ්හාව කියන්නේ. කියන්නේ පංචපාදානස්කන්ධය. එතකොට මම මගේ මගේ දේවල්. එතකොට වේදනාව, තණ්හාව, උපාදාන. ඔය මගේ දේවල් වලට හිර වෙච්ච එක තමයි උපාදානස්කන්ධය කියන්නේ. එතකොට අර මම කියන එක පහුවෙලා ඇත්තමම පහුවෙලා ඩුප්ලිකේට් මමට බහලා ඉන්නේ දැන්. දැන් මෙයාට ලෝකයක් තියලා හිතනකොට මෙයාට හිතන්න පුළුවන්. මොකද කලින් හිටියා දැන් ඉන්නවා මෙයා දන්නේ මේ මෙතන අර අර අපි සමහර උපමාවට කියන්නේ අර බල්ලෙක් මස් කට්ටක් කනවලු මස් කියලා හිතාගෙන. එතකොට දැන් කට්ට කන්නේ මේ මොහොතේ කනකොට මේ අර තවත් කියනවා දැන් ඒ තමුන්ගේ ඉදුරුමහින්ම ලේත් ඇක්කිරෙනවා. තමුන්ගේම ලේ ටික කෑවට මෙයා හිතාගෙන ඉන්නේ කොහමද මස් කනවා කියලා. අන්නේ වගේ මෙතනත් අර දැනීම කියන එක අමතක වෙලා දැනිච්ච දේවල් වල ඉඳගෙන ඒක දැන් එතන තමුන්ට يعني එතකොට උපාදානස්කන්ධය කියන දැන් මම කියන කෙනාට දෙයක් හම්බෙලා නෑ. ඒ දැන ගැනීම මමකුත් ඉන්නවා මට හම්බෙච්ච දේවලුත් තියෙනවා. දැන් අපවොන්න ලෝකෙට වෙන්නා දැන් ඔන්න දැන් මස් කට්ට කන වෙලා. මොකද ඇත්ත සිද්ධිය දැන් නැතුව මස් කියලා හිතාගෙන කනවා. ඒ කියන්නේ දැන් එතකොට ඇත්ත මම නෙමේ ඩුප්ලිකේට් මමට අහුණා. ඔව් 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 හරි නේ. අපිට පොඩ්ඩක් පැහැදිලි කරමු. දැන් මම කිව්වා අපි දැන් උදාහරණයකට බැස් වහලින්ද ඇස් ඇරියාම අපිට එකපාරම පණවන්න බෑ. මෙතන මම ඉන්නවා, අතන යමක් තියෙනවා අපිට. ඒක වෙනත් ආකාරයකට තමයි අපි හඳුනගන්නේ. එතකොට අපි ඇහැ වහල ඇහැ ඇරියාම තියෙන ඒ ඒ එතන තියෙන ශුන්‍යතාවය ඊට පස්සේ එක පාරම දැනගත්ත දේ කියන දෙයක් කියන එකක් කියලා. අන්න එතනද වැරද්ද සිද්ධ වෙන්නේ. නෑ නෑ ඔතන එහෙම නෙමෙයි ගන්න තියෙන. අපි ගමු හොඳ උදාහරණයක් අර බල්ල වතුර තිබෙන එක. දැන් බල්ලා ඇහැ ඇරිය ගාම තව බල්ලෙක් පේනවනේ. හරි. දැන් හොඳට හිතන්න ඔය වෙලාවෙම ඔය බල්ලා ඇහැ අරින්න කලින් ඇහැ අරින්න කලින් කතාව අපි ගත්තොත් ඕක පැහැදිලි කරන්න පුළුවන්. ඔය බල්ල ඇහැ ඇරලා ඉවරලා අපි හිතමුකෝ වෙන තැනකට ගියා කියලා. දැන් වෙන තැනකට ගිහලා ගහක් කැටට ගිහලා කල්පනා ඔතන වෙන්නේ අර බල්ලා ඇහැ වහන කොටම පෙරපසු නොවීම. ඒ කියන්නේ බල්ලා ඔහොම හැරෙන කොටම කොටම කියන්නත් බෑ. ඒ මෙහාපැත් ඇහැ ඇරියොත් ඇති බවින් බල්ලා ඉන්නවා. ඇහැ වැහුවොත් නැති බවින් බල්ලා ඉන්නවා. ඒ කියන්නේ තව කොහටද කියලා කල්පනා කරන්න පුළුවන්. ඒ කියන්නේ බල්ලා කියන ප්‍රඥා වතුරේ බල්ලා කියන සිද්ධිය ඇත්ත වුණොත් ඇහැ ඇරියම ඇති බවින් හම්බෙනවා. ඇහැ වැහුවත් නැති බවින් හම්බෙනවා. නිකම්ම හිතන්නකො මේ බල්ලාගේ ලෝකේ ඔය වතුරේ බල්ලෙක් නැති වෙලාවක් තියෙනවද කියලා. දැන් දෙකයිනේ තියෙන්නේ. එක්කෝ ඇහැ ඇරිනවා, එක්කෝ ඇහැ වහනවා. අපි කියමු තව උදාහරණයක් ගත්තේ කොහොමද නිදාගත්තා. අපි ඔය සාමාන්‍ය උපවාදී ඔය අසංඥ වෙනවා අරූප ලෝක පැත්ත කරගත්තා කියන නින්ද කියලා. දැන් නිදාගත්ත කියලා මේ බල්ලගේ අර වතුරු බල්ලා නැති වෙනවද? නෑ. වතුරු බල්ලා නිදාගත්තත් ඉන්නවා, එහා පැත්තට ගියත් ඉන්නවා, ඇහැරපු ගාම ඇති පැත්තෙන් ඉන්නවා. එතකොට මෙතන මේ ප්‍රත්‍ය ඉදීම කියන එක ප්‍රත්‍ය ඒ බල්ලා අහුවෙලා ගැන ප්‍රත්‍ය ඉදීමයි තියෙන්නේ. මේ බල්ලා ඇහැරියත් ඇහැරියොත් ඇති බවෙන් හම්බෙනවා, ඇහැවැවොත් නැති බවෙන් හම්බෙනවා. එතන පරතරයක් නෑ. අරහෙට ගියත් ඒ විදිහට හම් වෙනවා, මේ ටිකෙන් මේ විදිහට. ඒ වගේ දැන් අපි ඔන්න එක පාටම හැරි ගාම මේ වෙන්නේ නැති බවින් ඇතිවීමක්. අපිට ඒ කවුවෙට අපි කිව්ව දැන් උතුමාට මං කියන එක පාටම ගෙදර. ගෙදර ගිහපු ගාම උතුමාට ආව මම ඉස්සෙල්ලා කල්පනාවක නෙමෙයි හිටියේ, දැන් ගෙදර කල්පනා වුණා කියලා. ඒ අපේ ම ඒ කෙනාගේ දැක්ම එතන වෙන්නේ අර නැති බවින් තිබිච්ච එක මේ මොහොතේ ඇති බවකට ආවා. එතකොට දැන් ඒක එතකොට අර ඇති නැති වීමේ පැත්ත එහෙම නැතුව අර වගේ දැන් කොහොමද ඇහැ අරපු ගාම ඇහැ නැති බවට සාපේක්ෂව මේ දේ නිර්වචනය කරනවා මිසක් එහෙමනම් කියන්නේ දෙයක් නැති වෙනවා. එතකොට ඔතන ශූන්‍යතාවය කියලා කියන්නේ මේ පටිච්ච සම්පන්න, කියන්නේ ඔය පටිච්ච සම්පන්න බව ඔතන දැක්කොත් ඔය සිද්ධියම මේ යෙදෙන්නේ නැති ගතියක් නෙන්නේ. සිද්ධියම
සිද්ධියම බොරුවක් මතනේ. දැන් අපි හිතමු දැන් ඒ උපමාව ගත්තොත්, ඒ උපමාවේ ඔය ඇත්තම වතුරු බල්ලෙක් කොවිලෙක් ඉන්න හේතුවක් නැහැනේ. මෙයා ඇති බයෙන් ගන්නෙ පවතින දෙයක් නෙමෙයි, නැති බයෙන් ගන්නෙ පවතින දෙයක් නෙමෙයි. එතකොට ඒ ඇති බවට සාපේක්ෂවනේ මෙහා පැත්තේ ගොඩ ඉන්න බල්ල ඉන්නේ. එතකොට ගන්න ඕ ඇත්තටම උත්තර අර පටිච්ච සම්පන්න බව දකිනවා කියන්නේ සම්පූර්ණ මේ සමස්ත සිද්ධියම උනේ මෝඩකම මත. ඒ කියන්නේ එතකොට අවිද්‍යාව කියන්නේ මෝඩකම අවිද්‍යාව දකිනවා මිසක් මේ ඔය උපමාව අරන් තියෙන බල්ලෙක් හිටියා බල්ල නැහැ කියන එක පෙන්නන්නේ නෙමෙයි. ධන සිස්ටම් එකම මෝඩකම මත තියනවා කියන තමයි උපමාව. එතකොට අවිද්‍යාව කියන්නේ ඔය සංසිද්ධිය නොදැකීම කියන අදහසක් තමයි එතකොට අවිද්‍යාවෙන් කියන්නේ. ඒක හරියට අර ඇත්තයි. ඒ කියන්නේ නින්ද ඇතුලේ ඉඳි නින්ද කියලා දන්නේ නැහැ වගේ, අර බල්ල දන්නේ නැහැ මට මොකද වෙන්නේ කියලා. අපි කතන්දර වෙන විදිහකට දැන් ඔය අවිදේශ රටකින කවියෙක් මෙහෙම ලස්සන දෙයක් කිව්වා. ඒක මේ ඒ කවිය ඉංග්‍රීසියෙන් තියෙන, මම ඒක සිංහලට හරවන්න. ඒක තියෙනවා මම ඇස් ඇදී අහාම, මේක කවියක්. ඒතර මේ මම කියන සංසන්දනය කරන්නේ මම ඇස් ඇදී අහාම මම ලෝකයකට නිර්මාණය වෙන්න ආරාධනා කරනවා. මේක මේ කවිත්වයෙන් තියෙනවා. මම ඇස්සරිහාම මම ලෝකයකට නිර්මාණය වෙන්න ආරාධ. ඊට පස්සේ මේ ලෝකය නිර්මාණය වෙනකොට මට ඇස් අරින්නට ආරාධනා කර. එතකොට ඔය 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 කවිය මම මේ සංසන්දනය කරන්න උත්සාහ කරන්න මම සහ ලෝකය කියන එක එක විට විද්‍යමාන විද දෙයක් නිසා ඒ ඇතුළත මම කියන තැන මම වෙනමම කඩලා මම වෙනමම කෙනෙක් කියලා ගත්ත ගමම්ම අර මේ මුළු කතන්දරේම වෙනස් වෙනවා. ඒක මගේ ලෝක මටයි දැනෙන්නේ මටයි පෙනෙන්නේ කියන එක නිතර නිතර අර මම කියන තැන ස්ථාපිත වෙලා තියෙනවා. ඒක අපි හිතමු සාමාන්‍ය පොඩි උඩා දලතරුකට ළමයට ඒ ඒ මමත්වයේ කියන වැඩිය නැතුව ඇති. මට මුල් පද දෙක ආපහු පොඩ්ඩක් කියනවා. මුල් පද දෙක පොඩ්ඩක් මට ඒක ඒ විදිහටම ගන්න එපා නිමල්. මම මේ නිකන් අර අර ඒක ඒ කවියකින් කියන්නේ මම ඇස් දෙක විවර කරනකොට ලෝකය නිර්මාණය වෙන්නට ආරාධනා කරනු ලෝකය නිර්මාණය වෙනකොට මට ඇස් දෙක අරින්න ආරාධනා කරනු. එතකොට ඒ ලෝකයයි මමයි මෙතන මේ එක දෙයක් කියලා අන්න ඒ විදිහට පෙන්වන්න උත්සාහ කිරීම තමයි කවිය කියන්නේ. දැන් මම නිමල්ගෙන් අහුවේ ඔය අතරතුර මම කියන සංකල්පය ඇති වෙන එකද ප්‍රශ්නේ. ඔතන මේ මෙහෙම මට පොඩි කැලකින් පටන් ගන්න පුළුවන්. අපි හිතමු බැරේලාවත් ඔබතුමාට හිතුණා මේ මම කියන කෙනා හොයා ගන්න ඕනි කියලා අදහසක් ආවා කියලා හිතන්න. ඕන දැන් ඔබතුමා දැන් මම නම් හොයන්න යන්නේ දැන් ඔබතුමා ගියාට පස්සේ මොකක් හරි අපි කියමු දැන් ඉස්සෙල්ලාම හම්බෙන සංසිද්ධිය අරගන්න. මොකක් හරි අපි කියමු ගහක් පෙන්. ගහක් පෙනෙද්දී බලන්නකො නිකමට කල්පනා කරලා ඔය සිද්ධිය විස්තර කරන්න ගියොත් මගේ කියන්නේ එහා තියෙන ගහ මට පේනවා කියලානේ අපිට අදහසක් එන්නේ. ඒ කියන්නේ එතකොට මගේ ඇහෙන් අර ගහ පේනවා කිව්වොත් එහෙම බලන්නකො ඔය නිර්වචනය දෙන්නේ මගේ දේකුත් එක්ක නේද. දැන් අපි නම් යන්නේ මම කියන එක මොකද්ද කියලා හොයන්න හොයන්න ගිහිල්ලා ඉස්සෙල්ලම හම්බෙන එකත් මගේ ඇහෙන් දකින්න ගන්නම්. ඒක එතන හරි ප්‍රශ්නයක් නේද? මොකද දැන් මම හොයන්න ගියේ හැබැයි දැන් අපි හිතමු දැන් ඉස්සරහ තියෙන්නේ කොස් ගහක් නම් ඔය කොස් ගහක් බව දන්නේ ඔබතුමානේ. දැන් ඔය කොස් ගහ කියලා දන්නේ ඔබතුමානේ. එතකොට දැන් මගේ දෙකින් නේද අපි යන්නේ මම හොයන්න. හැබැයි බැලිනා ඉස්සරහ තියෙන දේ හඳුනලා තියෙන්නේ මමමයි. අපි ඊට පස්සේ තව තැනකට යනවා. හඳක් පේනවා බලමු.
ඉතින් බලනකොට මේ හඳ වෙන්නේ කොහොමද, මේ මම දන්න පරණ දත්තකින් නේද මේක ආපහු නම් කෙරුවේ. දැන් මේ සිද්ධිය ඔහොම ටික කල්පනා කරනකොට පේනවා නේද, මේ මගේ සම්බන්ධයක් නැති දෙයක් ලෝකෙ කොහෙ හරි තියනවාද, මගේ නොවන දෙයක් හද මගේ ඔක්කො මගේනේ. ඉතින් මගේ නොවන දේවල්, මගේ නොවන දේවල් හම්බෙන්නෙත් මගේ දේවල් තියෙන හින්දානේ. ඔව් ඔව් හරි. තව එකක් තමයි දැන් ඕක වෙන පැත්තකින් ගත්තොත්, දැන් අපි හිතමු මගේ නොවන දෙයක් තියෙනවා කියලා, ඒකත් මම දන්නේ. පොඩකින නිවත් මම මගේ නොවන දෙයක් නු ඒත් මමයි දැන් මම නොදන්න දෙයක් ඒත් මම නොදන්නවා කියන තමයි හඳුනගන්නේ හරිනේ. අන්න එතකොට මම කියන්නේ දැන් ඔබතුමා ගියේ මම හොයන්න නම් ඒ හමු වෙන සිද්ධිය ආපහු නිර්වචනය කරන්නේ ඔබතුමා නම් ඔතනින් ගන්නබැයිද මේ වගේ අදහස? ඔ කවදාව හරින වැඩ නෙමෙයිනේ. ඇයි දැන් මම හොයන්න ගිහලා අන්තිමට මම හොයන්න ගිය වැඩ පිළිවෙල නිර්වචනය කරන්නේ මම. ඒ කියන්නේ මට මාව හොයනවා මම කියන අදහසක් ඔතන එන්නේ. එතකොට ඕකෙන් අදහසක් ගන්න බැරිද? ලෝකයේ මගෙන් පිට නිර්වචනය කරන්න බෑ, මගෙන් පිට ලෝකේ නිර්වචනය කරන්න බෑ, හම්බෙන්නේම මගේ දේවල්. අන්න එතකොට උතුර කල්පනා කරන්න බෑද, ඔය අපි කියමු දැන් ඔය වෙන සිදුවීම අස්සේ මම කියලා පොයින්ට් එකක් තියෙනවා. ඔව් මම කියලා පොයින්ට් එකක් තියෙනවා. ඔය පොයින්ට් එක මම කියලා අහුවෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් හොයන්න යන්නේ, හොයන්න ගිය මිනිහා මේකෙම කැලලක් කියලා තමයි කියන්නේ. ඇයි දැන් මේ සිද්ධිය නිර්වචනය කරන්නේ මමනේ, මගේ දේවල් විතරනේ හම්බෙන්නේ. තොර බාන දැන් ඔය සිද්ධිය අපිට පැත්තක ඉඳලා මෙහෙම කරන්න බෑනේ, මගෙන් තොර දේවල් හම්බෙන්න දෙන්නේ නැහැ. එතනින් දෙන්නේ මගේම විග්‍රහයක් නතර තියෙන්නේ. මගේ විග්‍රහයකින් තොර මොනවා හරි දෙයක් දැනගන්නවා නම් අපිට මට වැඩි දන්න කෙනෙක්ගේ මොනවා හරි ගන්න එනවා නේද? දැන් මට මේක හිතන්න ගියත් මගේ දේවල් ලබු වෙන්නේ, බලන්න ගියත් මගේ දේවල් ලබු වෙන්නේ. එහෙනම් දැන් මේ මම කියන කෙනා මේ මගේ දේවල් වලට ඉර වෙලා තියෙන්නේ. අන්න ඒකට තමයි ගොඩාක් දුරට කියන්නේ. අර ඔතන අර ගොඩක් ධර්මදේශනවලදී ආමඳුරට කියනවානේ, මේ කොයි වෙලේවත් ධර්ම දේශනයක් අහනකොට මගේ දේවල් ලෝකට දාලා හිතන්න එපා කියලා. ඒ කියන්නේ අරහෙන් ඇහෙනකොට මගේ ටික දාලා තමයි ගන්න යන්නේ. එතකොට වෙන්නේ මොකද්ද බලන්න, ආපහු අර කරගෙන ඉන්න මම ආහිතනවා. එතකොට මේ සිස්ටම් එකෙන් ගැලවෙන්න කරන්න තියෙන්නේ මේ මම හිතන කියන කරන සේරම මේ මගේ දත්ත ටිකට අනුව මාව මෙතන නිකන් එකතන කරගෙන සිද්ධයක් වෙන්නේ. එතකොට මාවත් එක්කම මේකෙන් ගලවන්න එනවා. මුලින්ම උදරලාම ගන්න එන. අන්න එතකොට ඉන්න මට ඕක තනියෙන් කරගන්න බෑනේ. එහෙනම් මට හම්බෙන්නේ මගේ දේ විතරයිනේ. අන්න එතකොට තමයි කියන්නේ ධර්ම දේශනයක් ඇහෙන්න ඕනි, ධර්මයක් කොහෙන් හරි ඇහෙන්න ඕනි. ඒ ධර්මය කියලා දෙන්නේ කෙලින්ම බුදුහාමුදුරුවෝ. සක්කාය දිට්ඨිය කියන්නේ ඔන්න ඔකට තමයි. ඒ කියන්නේ මම මම කියලා කෙනෙක් මෙතන ඉඳන් ලෝකය ඇසුරු කරනවා කියන අදහස අපිට සිස්ටම් වෙලාමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වැරද්ද හින්දයි ඉපදෙන්නේ. එතකොට මෙතන මේ වැරද්ද හින්දම ඉපදෙන බව තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒ කියන්නේ ඉන්නෙම වැරද්දක කියන එක තමයි අහුවෙන්න ඕනේ. එතකොට දැන් ඉන්නෙම වැරද්දක නම් ඒක කියලා දෙන්නේ දැන් බුදුහාමුදුරන්ගේ ධර්මය හරියට මේ කරගෙන යනකොට අපිට ඇහෙනවා අපේ මතයට ගලප ගන්න බැරි. يعني අපි කවුරුන් අහලා හරි කොහෙන් හරි අපි හිතන එකටවත් ඕව මොකටවත් ගැලපෙන්නේ නැති ඇත්ත කතන්දරය ඇහෙනවා. ඉතින් අහන් ඉන්නෝ ඒක ඉතින් ටිකක් අමාරුයි, කොහොම හරි මොන ක්‍රමයකින් හරි ඒක ඇහෙන තත්ත්වයට ආවොත් මේ මම කියන කෙනා කියන්නේ මම මොනවා හරි දන්නවා. දැන් අපි කියන්නේ අපි දන්නවා කියලා කියන්නේ අපි කොහෙන් හරි ඉගෙන ගත්ත දෙයක් නේ. දැන් අන්තිමට ඇත්තනකො මෙහෙම දැන් පොඩි කාලේ
පොඩි කාලේ ඉස්කෝලේ ගියා අපි කිව්ව දැන් එක වසරට ඉස්කෝලේ ගියා කියලා ඇත්තටම අපිට මතකයක් නැහැ නේ. ඒ වුණාට කවුරු හරි අපෙන් අහුවොත් එහෙම කොයිද ඉස්කෝලේ ගියේ කියලා ඉස්කෝලේ නමක් කියලා මම මෙන්න මේ පාරේ මේ ස්කෝලේට ගිහින් කියලා ඔය විස්තර ටික කිව්වට ඔය විස්තර ඔක්කොම අපි දන්නා වගේ කතා කරලා අපි ඔය කියන්නේ කයින් හරි අහගත්ත ටිකක් නේද? ඇත්තටම ඒක දැනගන්න දෙයක් නැහැ නේ. අපි පොඩි කාලේ බඩ ගෑවද දන ගෑවද කියලා ඔය කොහෙන් හරි අහගෙන අපිට ටික කාලයක් ගියාට පස්සේ මොකක්ද නැද වෙන්නේ අහගත්ත බව දන්නේ නැහැ. ඒක බව දන්න එකක් ඉදිරි කියනවා. ඔව් දැන් ගියේ පොඩි කාලේ මම මෙන්න මේ කෝටි ගියේ මේ මේ විභාග පාස් කළා මේ මේ ගියා කියලා අර මුල ටික දන්නේ නැහැ. ඒ වගේ අපි මේ ලෝකේ දෙන දෙන දේවල් ඔක්කොම දැන් අන්තිමට ධර්මය හම්බිච්ච ගාම ඒ වෙන්නේත් ඒකයි. ඔන්න පටිච්චසම්පාදේ ඔය ටිකක් ගන්නවා අරගෙන ඒක ආපහු අපේ අර අපේ ටික අසසට කරගෙන ගත්තොත් එම් මොකද දන්න දෙන්නේ අපිට දැන් ඊට පස්සේ තියෙන ලෝකෙ හැදිච්ච හැටි දන්නවා. ඒ ආපහු අර ගත්ත ධර්මේ ආපහු අර ඉස්සෙල්ලා මං කිව්ව රෝලටම වැටෙනවා. ඒකයි හරියට මහන්දි කියන්නේ එහෙම ඇහුවොත් මේ මම කියන කෙනෙක් මගේ දේවල් වලට පැටලිලා මෙතන වෙන එක අර ධර්මය හරියටම ඇහුවොත් ධර්මයක් ධර්මයෙන් කියලා දෙන්නේ ඔබ මේ දත්ත ටික සේරම දාගෙන මෙතන මේ කවලං කරගෙන අහුවෙලා කියන එකනේ. ඒ ගැටේ ලිහුනොත් ධර්මයත් එක්කම ලියන්නේ. මොකද ධර්මයත් අපි රූට දාගෙන තමයි කල්පනා කළේ. අන්න එතන මම මගේ මගේ ලෝකේ කියන ඔය සම්පූර්ණ සිද්ධිය අර මම ඉස්සෙල්ලා කිව්ව සිද්ධිය වගේ සිදුවීම හොයන්න ගියාට පස්සේ මමම නම් මේ ටික ඔක්කොම මගේ නිර්වචන වලින් නම් යන්නේ අපිට කොහෙන් හරි ලොකු අපේ නිර්වචන වලින් ගන්න බැරි හින්දා ධර්මයක් කියන එක ඇහෙන්න ඕනේ. අන්න ඒක ඇහෙනකොට මේ අපි මෙච්චර දවස් මේ මගේ දේවල් වල හිර වෙලා තිබිච්ච එක අහුවෙනවා. අහුවෙනවා ගුවන් ඉතින් ඉන්න මට අහුවෙනවා කියන්න බෑ. මොකද මමයි ලෝකයයි විදියට එතන ඒ හිරවීම අස්සේ නම් හිටියේ. ඒක ඒ හිරවීම මෙහෙමයි නිකන් අපිට කියන්නේ නිකන් අර දියසුලියක් හැදිලා තිබුණා වගේ දියසුලිය වතුරමයි කියන එක අහුණා වගේ ඒ සිද්ධිය ධර්මදේශනයක් තුළින් මෙන්න මේ මේ දේවල් වලට මම අහු වෙලා තියෙන එක නුවණකට අහු වෙනවා. අන්න එතනින් තමයි මම කියන ගැටේ ලියාගෙන තියෙන්නේ. ඔව් එතකොට මල් ඒ නුවණ කියන තැන අපිට කොයිම වෙලාවකත් කියන්න බෑ. ඒක පුද්ගල නුවණක්, මේ පුද්ගලයෙකුට දක්වන දෙයක්. මේ පුද්ගලයෙක් යම් කිසි වීරයක් කරලා දකින දෙයක් කියලා කිව්වොත් එතනත් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ඒ වීරයක් කියන කරන පුද්ගලයාත් අර පුද්ගලයා නිතර නිතර ස්ථාපිත වෙනවානේ. ඔව් එතන එහෙම කතාවක් තියෙනවා. මෙහෙමයි ඉතින් දැන් සාමාන්‍යයෙන් කවුක කෙනෙක් කියලා ගත්තොත් අවිද්‍යාව තුළ ඉන්න කෙනෙක් තොලා ඉතින් මම දකින විදිහටත් දැන් බුදුහාමුදුරුවෝ වුණත් ඒ කාලේ හිටපු මේ බුදුහාමුදුරුවෝ ඕනනම් තිබුණානේ ඒ කාලේ මම සාමාන්‍ය ඉදිරි කිව්වොත් ඉන්න ඔක්කොම එක තැනකට ගෙනල්ලා මේ ධර්ම දේශනා කරන්න ඔක්කොම ටික නිවන් දකිනේ. ඉතින් මෙතන තියෙනවා ඉතින් පොඩි මේ තේ හොයන්න ඕනි කියන්නේ ජීවිතේදී මේක මම මොකද්ද මේ මේ වෙන්නේ මොකද්ද මෙතන මොනවා හරි සංගවිච්ච දෙයක් තියනවා නේද කියන හොයන ගතිය තියෙන අයට මේ දවස්වල ඉන්දියාවේ නම් ඕක ගොඩක් දෙනකොට තිබුණ කාලයක්. ඉතින් ඒ වගේ කෙනෙකුට බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. මුලින්ම ලෞකික සම්මාදිට්ඨියට එන්නේ කියන්නේ මම ඇත පියා ඇත පෙරලොවක් ඇස පත්ලොවක් ඇති කියන ටික කියලා තියෙන්නේ ඉස්සෙල්ලම සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනෙකුට මේකට ගන්න පුළුවන් පොඩි තල්ලුවක් විදිහට. ඒ කියන්නේ සාමාන්‍ය දාසෙන් කිව්වොත් අර නරක මිනිහෙක් ඉස්සෙල්ල හොඳ මිනිහෙක් කරගන්නවා. ඒ හොඳ මිනිහෙක් වල බුදුහාමුදුරුවෝ පුළුවන් තරම් අර උත්සාහ කරේ දැන් දාන දෙන්න ඒ වගේ දේවල් වලට යොමු වෙච්ච කෙනෙක් ඇත්තටම හොඳ මිනිස්සු කියන්නේ හොඳ වෙන්න හොඳ මිනිස්සු කොටට එනවනේ. අපි හිතමු පන්සලට එයි සමහරට දැන් ඔබතුමාගේ උදේම සාකච්ඡා කරන ඒ වගේ තැන් වලට පොඩ පොඩ එන්න ඉඳී තිනා. ඒ ආවම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ධර්ම දේශනා ඇහෙන්න පුළුවන්. ඇහෙන්න පුළුවන් තත්ත්වය ඇති කරන්න තමයි අර ලෞකික සම්මාදිට්ඨිය අර ඉදිට හඳුන්වලා තියෙන. ඉතින් අර ඒ වගේ කෙනෙක් වීර කරනවා කියන එක ඇත්තටම ඉතින් ඒක ඒ පැත්තෙන් බැලුවොත් පොඩි
ඇවිල්ලක් තියෙන්න ඕනි. දැන් උත්තර අර ගොඩක් ප්‍රශ්නේ ගොඩක් දැන් බුදුහාමුදුර සමාධි සතිපට්ඨාන දේශනා කරලා තියෙනවානේ. එතකොට සතිපට්ඨාන කියන එක ඇත්තට මේකේ ගොඩක් දුරට තියෙන්නේ يعني සිහිය පිහිටුවීම. එතකොට සිහිය පිහිටුවීම එතන ගොඩක් දුරට කියන්නේ පජානාති කියලා නේ, يعني ප්‍රඥාවෙන් දන්නවා කියලා නේ. ඒ වගේ ආරෂ්ඨාංගික මාර්ගයත් මාර්ගයේ මුලටම තියෙන සම්මාදිට්ඨියනේ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන මාර්ගයට අවතීන වෙන්න නම් අර මම ඉස්සෙල්ලා කිව්වාගේ හීනේ හීනේ බවෙන් පළවෙනි වතාවටම දැකලා තියෙනවා. දැක්කට පස්සේ මේ يعني දැන් බොරුව බොරුවක් විදියට දැක්කයි කියලා බොරුවෙන් එකපාරට අහින් එන්නේ නැහැ. දැන් අපි කවුරු හරි කෙනෙක් සෝදාපන්නවා කියලා මේ ලෝකේ තියෙන කන බොන ඒවා යාන කරන නැහැ. නමුත් දැන් දැක්කා අනිකට වැඩිය මෙයාට තියෙන පොඩි මේ අපි හිතමු හීනෙම ගත්තොත් හීනයක් කියලා දන්නවා එහෙමයි කියලා. එයා හීනේදී අපි හිතමු මොනවා හරි කර කර හිටියා කියලා. මොකද මම මොකව කරන්නේ නැහැ, කන්නේත් නැහැ, මේක ඉන්නේ කියලා ඉන්න බෑනේ. ඒ ජීවිතේ හැමනේ ඒ වගේ. අර අතන මේ මාර්ගයට බුදුහාමුදුරෝ මාර්ගය කියලා දේශනා කරේ සම්මාදිට්ඨියට ආපු කෙනා දැන් තමුගේ වැරද්ද දන්නවනේ. ඒ වැරද්ද ඉතිරි දැන් සෝතාපන්න වුණොත් සංයෝජන 10න් සංයෝජන 3යිනේ කැඩෙන්නේ. ඉතුරු ටික කඩන්න තමයි බුදුහාමුදුරෝ මාර්ගය කියලා තින්නේ. ඉතින් එහෙමයි කියලා සම්මාදිට්ඨියට ආපු නැති කට්ටියට මොකක් කියලා නෑ නෙමෙයි. එතන තියෙන ඉතින් ගොඩක් දුරට අර බාන්දරෝ ඒ වෙනුවෙන් කියලා තියෙන්නේ ධර්ම ශ්‍රවණ කියන්නේ සෝතාපත්ති අංග හතර, සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ප්‍රතිපදාව කියන ඒ ටික එක්කව ඒ ප්‍රත්‍ය යෙදෙන තැනක නම් සෝතාපන්න වෙන්නේ. ඉතින් ඒ ටික ඇති කරන්න ඕනේ පරිසරය හදන්න තමයි ලෞකික සම්මාදිට්ඨිය ගැන කියලා තියෙන්නේ. ඉතින් එතනදී තියෙන සිදුවීම් ඇතුලේ යම්කිසි වීරයක්, ඒ කියන්නේ ධර්මයේ හොයන්න වීරයක් දේවල් එතන ඒක තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් මේ එහෙම ඉතින් ලෞකික පැත්තෙන් යම්කිසි සත්‍ය හොයන වීරය තියෙන්න ඕනේ. ගවේෂණයට ඔව් ගවේෂණයට ඒක නැතුනොත් නම් ඒ කොහොමත් ඒ සත්‍ය හොයන ඒ පාරේ යන ගතිය තමයි තියෙන්නේ. ඉතින් එහෙම ඒක ඔටෝ වෙනවා කියලා ගන්නත් බෑ. ඕනට ලගන්නවා කියන්න බෑ. ඉතින් ඒක ඔව් ඒ නිමල් ඔව් ඒක අපේ උත්තර දෙන්න. ඒ කියන්නේ අපි වීරයක් කරලාද මෙතෙන් ළඟා වෙන්නේ කියන එකට උත්තරයක් එහෙම කෙලින්ම දෙන්න බෑ. මොකද හේතුව දැන් අපි එක පැත්තකින් බුදුහාමුදුරු දේශනා කළ නෑ මෙන්න මේ ඇවිල්ලා මෙතෙන්ට. හැබැයි සියලු දේවල් කොනිසේ සියලු දේම ඒ කියන්නේ අපි හිතමු කවුරු හරි දැන් බුදුහාමුදුරු ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ දාන සීල භාවනා කියන ඒවා ඒවා මේ தත්ත්වෙට එන්න උපනිශ්‍රය වෙනවා. හැබැයි උපනිශ්‍රය කියලා මේ අර අද කාලේ තියෙන මේ අදහස් වලම කියන්නේ අර ඒක අර දානසේ දැන් අද කාලේ නම් මේ දාන දෙනවා කියලා ඉතින් මිනිස්සු කැමති කට්ටියට පේන්න පන්සලේ ලොකු ආන්දරන්ට පුතලා කොටියක් දාගන්න ඒ වගේ නෙමෙයි දානය කියන එක. ඉතින් අර දානය හදවතින්ම එන්න ඕන. ඒ කියන්නේ තමන් අර අනිත් කෙනා ගැන අර මෙත්තාව කරුණාව පෙරදරි කරගෙන දානයක් නේ. හදවතින්ම දානේ සීල භාවනා කරන අය ඒ සද්ධර්ම ශ්‍රවණය අහන්න කිට්ටු. මොකද ඒගොල්ලෝ අර හිත එහෙම දැන් නිකන් හිතන්නකෝ දැන් ඔබතුමා වුණත් එහෙම මොන මොනා හරි මේ හිතට සහනයක් කියන දේවල් නම් නිතරම කරන්නේ. සත්තුන්ට කරුණාව දක්වනවා නම් දානයක් හිත අතහැරලම දෙනවා නම් ඔබතුමාගේ හිත නිකන් මේ නිකන් හරි ප්‍රීතිය සන්තෝෂෙක ඉන්නේ. දායි කල්පනා කර කර ඉන්න ඕනද මං ඒ දාහරය කාගේ දේ ඔටගේ රෝහ මොනව කරයිද? එහෙම නෑනේ. හිත නිකම්ම ඒ උදාහරණ කියලා තියෙන්නේ ඒ ටික කරනකොට මේ ධර්මය ඇහෙන තැනට අර අර රේඩියෝ වගේ. ඒ කියන්නේ තියෙනවා මේ රේඩියෝ චැනල් එක. හැබැයි මේක සුසර වෙලා නෑ. අර සුසර කරන්න ගානට මේ මනස ගන්න තමයි බුදුහාමුදු අර ටික කියලා තියෙන. හැබැයි ඒක කියලා තියෙන එහෙම මිසක් මේ දිගටම ඕක මේ දී 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 හිටාගෙන නෙමෙයි. අර ඒක අර අද කාලේ වෙන පැති වලින් සමහර විට ගන්න වෙන්න පුළුවන්. ඒකේ බලාපොරොත්තු අරගෙන හොඳ කෙනෙක් වෙන්න වෙන්න එයාට සද්ධර්මය ඇහෙන තියෙන පාතාවරණ වැඩි වෙනවා. ඒ දෙක බුදුහාමුදුරට කෙරෙන් ඩිරෙක් පාත්‍යක් කිව්වා කියලා මම හිතන්නේ. ඒක ඉතින් සත්‍ය හොයන්න මොනවද කරන්නේ?
බෑ මොනවද නොකරන්න ඕන කියන්නේ බෑ ඒක. ඔව් ඔව් හරි. එතන තමයි ගැටලුව තියෙන්නේ. මොකද සමහර දේශකයෝ මේ කතා කරද්දී උපමාවකට සමහරලාට කියලා තියෙනවා මේ මේ චිත්‍රපටය හදලා ඉවරයි. එතකොට දැන් අපි මේ ඒ චිත්‍රපටියේ සමස්තයක තියෙන චිත්‍රපටය අපි එක පොඩි රෝල් එකක් විතරයි කරන්නේ. එතකොට ඒ අපි ඒ රෝල් එක කරන බව නොදැන තමයි අපි ඒක ඒක කරන්නේ කියලා එහෙම අදහසකුත් තියෙනවා. අපි එහෙම අදහසක් ගත්තොත් අර වීරිය කියන එකත් අර අතෙන්දම වැටෙනවා. ඒ කියන්නේ ඒකත් ප්‍රෝග්‍රෑම් කරලා ඒවා ඔක්කොම තියෙන කියලා. එතකොට අපිට එහෙම ඒ කියන්නේ හරි හරි අමාරු ප්‍රශ්නයක් එතකොට උත්තර දෙන්න. අපි එක පැත්තකින් අපි කියනවා මේ සංසිද්ධිය සිද්ධ වෙනවා. ඒක ඒක සිද්ධ වෙන විදිහට සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් අපි කියනවා නෑ අපිට මේ මේ විදිහට යම් යම් විදිහට අපි යම් යම් දේවල් කරලා ඒ ගැන ඒ කියන්නේ අවංකවම ගවේෂණය කිරීම ඊළඟට අපි අර කිව්වා වගේ නිමල් කියලා වගේ දැන් දානයක් දෙනකොටත් ඒක මමත්වයේ තර කරන්න දෙන දානයක් නෙමෙයි ඒක අවංකව හදවතට දෙන්නේ ඒ වගේ දේවල්. ඒතර ওই දෙක අතර මේ යම් කිසි දෙයක් තෝරලෙනේ වෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් සත්‍ය ඒ චිත්තපටිය හදලා ඉවරයි. ඒතකොට එහෙනම් ඒක එහෙනම් එහෙම. හැබැයි එතනදී පොඩි ගැටුවක් තියෙනවා. මොකද එතකොට හිතනවා එහෙනම් අපි යම් කිසි දෙයක් කරන්න ඕනේ නැහැ ඔක්කොම ඒ සිදු වෙන විදිහට එයි කියලා. අනිත් පැත්තෙන් යම් කර්තව්‍යයක් කරන්න ඕන වීරයක් කරන්න ඕන කියන එක කියලා කාලයක් ගියහම එයාට එකක් ඇති වෙනවා. දැන් මම මේ සෑහෙන වීරයක් කරා හැබැයි මම කිසි දෙයක් තාම දැකලා නැහැ කියලා. ඉතින් ওই දෙක අතරේ යම් කිසි දෝලනයක් තියෙනවා නිමල්. ඉතින් මට හිතෙනවා නිමල්ට ඔකට හොඳ පැහැදිලි ඇත්තෙන්ද පුළුවන් වෙයි කියලා. සිද්ධ වෙන සංසිද්ධියක්ද එහෙම නැත්නම් අර අපි යම් කිසි කර්තව්‍යයක් කරන්න ඕනේ එහෙම නැත්නම් ওই දෙකේම යම් මිශ්‍රණයක්ද? ඔව් ඒක අපිට මේ වගේ උදාහරණ කියයි. අපි හිතමු මේ දැන් සතෙක් හීලා කරන්න හදනවා. අපි හිතමු අරගෙක් මගිය දැන් මේක මේ කුළු සැලේ ඉන්න දඩබ්බර අරගෙක්. ඉතින් සමහර විට කඹ දාලා ගැට ගහලා අරන් ඉන්න වෙනවා. අරන් ඇවිල්ලා දෙමු කකුල් අතරම ගැට ගහලා තියෙනවා නම් ඔබ ටික දවසක් ගියාට පස්සේ හරි සංවර වෙනවා. හැබැයි මේ සංවරකම ඒ හැදිච්චකම කියන්නේ මේ ලණු ටික ගලවනකම විතරයි. ඇයි දැන් යා බයිනින් බයි ලණු ටික ගලවපු ගමන් ආයේ සමහරට අර ඒත් එක ඉන්න හතර පහ දෙනෙකුට ඇනලා යන්නේ. ඉතින් කෙනෙක් හරියට දමනය කරනවා නම් ඒ කියන්නේ නිවැරදිව දමනය කරනවා නම් දැන් ඉස්සර තිබිච්ච ක්‍රම ඔක්කොම නිකම් මේ සිත කය කියලා ගමු. සිත කය දෙකම අපි කෙනෙක් කියලා ගත්තොත් ඒ දෙක යම්කිසි දැන් ශරීරයේ අර ඉදී ගත්තොත් දැන් හරක ගැට ගහලා තියෙන එකෙන් අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් කියනවා මෙන්න මේ විදිහට සිල් රකින්න. එතකොට එයාට මහා ලොකු සිල් ටිකක් දාලා දැන් ඔන්නෝ මිනු හරීම පාර යනකොටත් හරි සාන්තයි බලාගෙන යනකොට ඇයි මේ මොකක් හින්ද නෙමෙයි මේ අර සීල් වලට බයි අර හරකයි දිද්දිම තමයි බයි. එතකොට සම කෙනෙක් කියන්න පුළුවන් මේ මා ඉදින් සියලු දේ අනිත්‍යයිනේ ඉඳලා වැඩන කියලා දැන් මනසට දානවා විස බීජයක්. දැන් ඊට පස්සේ මෙයක් තින්නවා නිකන් සිල්ටරක් වගේ එයාගෙන් අහලා බලනකොට ඔව් ඉතින් මේ වැඩන්නේ ඉඳලා මේ ඔක්කොම ටික නැති වෙනවා නේ කියලා. ඔන්න දැන් ඒ පැත්තෙනුත් පුළුවන් හිටමවන්න. හැබැයි ඔය දෙකම තාවකාලික නිකන් අර හරක වැන්දා වගේ සිද්ධි. එතකොට ඒවා තමයි කලින් ගොඩක් දෙනෙක් කෙරුවේ. කියන්නේ බුදුහාමුදුරන්ට කලින් හිට්මොන්ඩ් එහෙම ගොඩක් දේවල් බැලුවා. එතකොට අන්තිමට මේ බුදුහාමුදුරු හොයාගත්ත ක්‍රමේ අර හරකාගේ සිද්ධිය ගත්තොත් ඔය හරකට කොහොම හරි අපි කියමු මොන ක්‍රමයකින් හරි හරකාගේ ඔලුවට දැම්ම කියලා උඹ කුලප් වෙච්ච එකෙක් කියලා උඹ කුලප් වෙලා ඉන්නේ කියලා හරකාගේ ඔක්ක දැම්මොත් ඒක හරි අමාරු තේරුම් ටිකක් හිතා ගන්න අමාරුයි. හරකටම තේරුණොත් ඒක වැඩක් නෑ දඟල්ලා කියලා. මම නෑ නෑ මම හරකේ මම කුලප්පු වෙන එකෙක්. මට කුලප්පු වෙන්න පුළුවන්කම තියෙනවා. හරක කවද හරි දැනගත්තොත් මම හරකෙක් මම කුලප්පු වෙලා ඉන්නේ කියලා අන්න එදාට කවුරුත් ඇවිල්ලා ඒක බුදුහාමුදුරු කියන්නේ සෝතාපන්න වුණාට පස්සේ පරපත්ත රහිතයි කියලා.
ඇයි දැන් තමුන්ගේ කුලප්පුව තමුන්ට පේන දම සතිපට්ඨාන කියන්නේ යන තන බොන හැම තැනම වෙන්නේ මොකද්ද කියලා දැනගන්න කියන්නේ තමුන්ව අපි හිතමු නිකන් තුන්වෙනි යාකින් බලනවා වගේ තැනකට එනවා එතකන් කරන්න වෙන නම් ඉතින් ඔය සීල අනම්මනම් ඉතින් ඒවා මොන ක්‍රමයකින් හරි අර සමහර තැන්වල පනෝල තියෙන්නේ යම් කිසි ආකාරයක අර හරක කකුල් දෙකෙන් බැඳලා තියලා ඊට පස්සේ ඔළුවට දාන්න සිස්ටම් කරන අයත් ඉන්නවා. හැබැයි ඉතින් කියන්න සිද්ධ වෙන්නේ අර සියලුම කියා කියන්නේ ඕකේ දැන් බුදුහාමුදුර කතා කරන්නේ දෘෂ්ටිය පිළිබඳවනේ. දෘෂ්ටිය කියන්නේ හරියට දාගබක නිකන් උටුඩමණික් වගේ. ඒ කියන්නේ උඩින්ම අර කියන්නේ සමහර අය කියන්නේ ගෙයක් කඩනවා නම් ගහන්න කියලා ෆවුන්ඩේෂන් ද බුදුහාමුදුරන්ගේ තියෙන ෆවුන්ඩේෂන් එකම ගැහිල්ලක්. එහෙම නැතුව එහෙම මෙහෙන් ඔය ජනේල් කඩ කඩ අපේ වලෝ එහෙම ගිහිල්ලා කඩන එකක් නෙමෙයි. ඒකින්ද මෙතන මට අර සිද්ධිද කියන්න තියෙන්නේ අර සියලුම දේවල් තාවකාලිකයි හරියට يعني නිට්ටාටම නොම කරනවා නම් අර අරකට තියෙන්නේ එකම දෙයයි මම උඹ කුලප් වෙච්ච එකේ උඹ හරකෙක් කියන එක ඌටම තේරුම් ගත්තොත් කවුර යන්න ඕනේ නැහැ ලනුල යන්න ඕනේ නැහැ පප්පඩ දින මෙච්චර කාල මට වෙච්ච හැටි ඒ මම ඒක තමුන් දකින එක එනකන් වෙන මොන ක්‍රමයකින්වත් ඒකට ඉතින් අර බැඳලා තිබ්බ එක පොඩි උදව්වක් වෙන්න පුළුවන් උදව් වෙන්නේ නැහැ දැන් මාර්ගය සත්පට්ඨානේ වඩන්න කියලා තියෙනවා සත්පට්ඨානේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සත්‍ය දැක්ක කෙනෙක්ගේ ඉතුරු මාර්ග ටික සම්පූර්ණ කරන්න තියෙන මේ සිස්ටම් එක ක්‍රමය ඉතින් ඒක සත්‍ය දැක්කේ නැති කෙනෙක් කරනවා කිව්වම් ඒක සමහර විට මොන ක්‍රමයකින් හරි යම් කිසි උපනිශ්‍රයක් වෙන්න පුළුවන් හැබැයි ඉතින් කළුව මාර්පණ ගියා වගේ වැඩක් වෙන්නේ මොකද දැන් සිද්ධිය දීලා තියෙන්නේ දැක්ක කෙනෙකුට ඉතුරු ටික මෙහෙම කරන්න ඒකත් ඉතින් يعني භාවනා දාන සීල භාවනා කරන්න එපා කියන එකක් නෙමෙයි ඉතින් අර බොහෝ දුරට මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා දැනගෙන ධර්මයේ විමසන්න තමයි ඉතින් අවසාන වශයෙන් කියලා තියෙන්නේ ඒකයි දැන් අර බුදුහාමුදුරුවෝ ටෙක්නික් දීලා තියෙන ඒකෙනෙක් මේ පාත් එකට ගන්න ඔව් දැන් නිමල් අර අර එක උදාහරණයක් මගේ මම මීට කලින් උදව් කරපු කෙනෙක් එයා කිව්වා අර දැන් අපි පාරුවක ඉඳන් අපි හබලින් යනවා එතකොට අපිට යන ඕන දිශාවකට අපි අපි අර හබලින් ගහලා ලොකු වීර්යයක් ගන්න එතකොට ඒ දේශනය කරපු කෙනා කිව්වා ඒ පාරුව ඒ අදිනෙක් කෙන ඒ හබල ඒ වීර්ය ඒ ඔක්කොම සමස්තයක් හැටුට ගත්තොත් අපිට ඔය ඔය සංසිද්ධියේදී එකක්වත් කඩ වෙන් කරන්න බැහැ කියලා අදහසක් දුන්නා. එතකොට දැන් මල් අපිට පෙන්වුවේ ඔව් ඒ එසේ විය හැකි එහෙම කියලා අපට අර ලෞකික පැත්තෙන් අපිට අත්හරි අර එතකොට අර ඇත නැත කියන මේ තැනකට එනවනේ. ඉතින් අපිට අපි සාමාන්‍යයෙන් අපේ ලෞකික ජීවිතයේදී අර සංසිද්ධිය අර විදිහට වුණා කියලා අපිට මෙතනදී අපිට ඒක gediya පිටින් අරගෙන යම් කිසි දේවල් කරන්න නොකරන්න කියන නිගමනයට එන්න අමාරු කියන දේ තමයි මට හඟුනේ මේ නිමල් කිව්වේ. ඔව් දැන් ඔතන මේ මෙහෙම කතාවක් තියෙනවා දැන් අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් සිතිජේ දැකලා සිතිජේ හොයන්න ඕනි කියලා අදහසක් එනවා කියලා. හැබැයි ඉතින් සිතිජේ තියෙනවද නැද්ද මොකද්ද කියලා හොයන්නත් අහුවෙන්නත් ඒ පැත්තට පොඩ්ඩක් හරි ගිය කෙනෙක් එන්න ඕනි. ඒ වගේ අර අපි කතාවට කියන්නේ යුද්ධයක් දිනන්න හරි පරදින්න හරි යුද්ධ කරන්න ඕනි කියලා. වගේ දැන් මම හිතනවා මේ ධර්මයක් දේශනා කරලා නිවන පිළිබඳ يعني එක මගේ අදහස නිවන කියලා යම්කිසි ටාගට් එකක් දීලා තියෙන්නේ මේ ටාගට් එකේවත් ඉස්සරහට ගියොත් දැන් සිතිජය තියනවද නැද්ද කියලා බලන්න මේ උරුපදින කට්ටිය තමයි කවදා හරි දැනගන්නේ සිතිජය බොරුවක් කියලා. ඒත් තමයි ඉතින් ගියේ හින්දානේ බොරුව පැද්ද හින්දානේ. ඒ වගේ නිවන කියන ටාගට් එකක යන එක
නරකක් නෑ. ඉතින් අන්තිමට කොහොම හරි අපිට ඉතින් බුදු කෙනෙක්ගේ දැනුම ගැන කියනවා නෙමෙයි, මේ හොයන්න තියෙන්නේ නැති දේ හරි තියෙන දේ හරි බලන්න ගමන පටන් ගන්න ඕනේ. මං හිතන්නේ නිමාල හරි සාධාරණයක් කරනවා මෙතන. ඒ කියන්නේ අපි කිසි දෙයක් අපට හරියට අල්ල ගන්න බෑ. මෙන්න මේකම තමයි කළ යුත්තේ, මේකම තමයි සත්‍ය, මේක එහෙම දෙයක් නැතුව. නිමාල ශාන්ත මහත්මයා අපිට පෙන්නන්නේ මේක විවෘතව බලන්න. එතකොට කිසි දෙයකට අල්ල ගන්න එපා කියන අදහසක් තියෙන්නේ. නමුත් අර තමන්ගේ ගවේෂණයට තියෙන කැමැත්ත තමයි මුතුම වඩාත්ම වැදගත් වෙන්නේ. මම මේ අපේ කතාව අවසන් කරගෙන මම මෙහෙම දෙයක් අහුවත් මේ ටිකක් පොඩ රැඩිකල්. අපි කිව්වොත් අපි ඉන්නේම නිවන. හැබැයි වැහිලා අන්න එහෙම වගේ දෙයක් කිව්වොත් මම කොහොමද උත්තර දෙන්නේ? ඔව් ඉතින් මේ ඒකත් එක පැත්තකින් හරි. ඉතින් අර දැන් අපි ගත්තොත් දැන් බුදුහාමුදුරුවෝ විද්‍යාව කියලා පෙන්නන්නේ අමුතුමකුවන් නෙමෙයි, මේ තියෙන දේම තියෙන විදියට දකින්න කියන එක. يعني අවිද්‍යාව බව දැකීමයි විද්‍යාව කියන්නේ. එතකොට සක්කාය දිට්ඨි බව දන්නේ නැති කියන්නේ සක්කාය දිට්ඨි කියන්නේ. එතකොට මේ තියෙන සිද්ධියම වැරද්දක් කියලානේ දකින්න කියන්නේ. එතකොට ඒ කතාව හරි. දැන් අපි උදාහරණකින් මම කිව්වොත් දැන් අපි හිතමු මැජික් කරන කෙනෙක් දැන් කඩු කිල්ල මැජික් එකක් කරනවා. එතකොට දැන් බලා ඉන්න කට්ටිය අපි කෙනෙක් බලා ඉන්නවා. දැන් මෙයාට පුදුමයි දාඩියක් දානවා මේ කඩු කොහොමද මෙහෙම කිලින්නේ කියලා. අපි හිතමු ඔය ඔතන ඉන්න කඩු කිල්ල ඔය මැජික් කණ්ඩායමේ ඉන්නවා මේ බලන කෙනාගේ කවුරු හරි අඳුරන කෙනෙක්. මෙයා ඇවිල්ලා කියනවා මේ මේ ඉන්නකෝ මං ඔබට පෙන්නන්නම් මෙතන වැඩේ කියලා එහා පැත්තෙන් කියලා බලනවා. එතකොට කඩුව ගිලෙනවා නෙමේ කටාස්සේ මේ රෝල් වෙනවා. මෙයාගේ පැත්තෙන් බැලුවොත් දැන් මෙයා කිව්වොත් කඩුව ගිලිනකේ බොරුව මම දන්නවා කියලා ඒ කඩුව ගිලලානේ. එතකොට ඇත්තම කතන්දරේ නම් මෙතන මෙයා දකින්න ඕනේ මෙතන කඩුවක් ගිලලම නැහැ. ගිලලම නැත්තම් ගිලල නැති එක බොරුවක් කව වෙන විදියක් නැහැ. ඒ වගේ ඉතින් කඩුවක් ගිලලම නැහැ ඒ කියන්නේ ඉඳලම නැහැ කියන තමයි වෙන්නේ. ඉඳලම අර ඔබතුමාගේ වගේ ඉතින් කඩුව ගිලිලා නෑ. අපිට වෙලා තියෙන්නේ අපි කඩුව ගිලිච්ච එක බාහිර අරගෙන ඒක නෑ කියන්න හදන ඉඳයි ඔය තියෙන එකක් නැති කරලා නිවනකට යන්න හදන. මේකම තමයි නිවන. කඩුව ගිලිලාම නෑ. දැන් මම හිතන්නේ වෙන වැරද්ද නිමල්. ඒ කියන්නේ දැන් බොහෝ දෙනෙක් හිතනවා දැන් මේ නිවන සාක්ෂාත් කරගත්තහම තමන්ට ටිකක් සහනයක් ලැබෙයි, ඊට පස්සේ ඊළඟට තමන්ට කරදර අඩු වෙයි, තමන්ට පසු නැති වෙයි, ලෙඩ හැදෙන්නේ නැතු ඉඳියන්න, ඒ වගේ දෙයකට නිකන් පොඩ්ඩක් පෙළමෙනවා. හැබැයි අපි අර කියන සහනේ ওই විදියට නෙමෙයි සහනේ ලැබෙයි. අර සහනයක් නෑ කියන හේතුව නැතුව දැන් එහෙම කිව්වොත් හරිද? ඔව් ඒකට කියන්න වෙන්නේ ඉතින් ආවේදිත සුඛය කියන්නේ ඕක මොන විදියකින් වචනෙන් කිව්වත් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ යන්නේ එක්තරා රහසක පැත්තකට. නමුත් මෙතන අපිටම නිකන් අර ආසන්න උදාහරණයක් ගත්තොත් නිකන් අර වෙරළේ ඉන්නකොට මේ අර වැලි ඇවිල්ලා රැලි ඇවිල්ලා සමහර වෙලාවට නිකන් අපි අර මූද පැත්තට ඇදෙනවා වගේ එකක් එන්නේ. අන්නේ වගේ මේ බුදුහාමුදුරු කියන මේ සිද්ධි මේ විදිහට අපි තම වෙනකොට ඒ බවට පත්වීමක් වෙන්නේ. ඉතින් බවට පත්වීමේදී මේ يعني දැන් කේනාම තියනවා කියන සාමාන්‍ය අදහස ගත්තොත් يعني බවට පත්වීම කේනා කියන බව නොයදීම කියන තැනදී කියන්න වෙන්නේ ඉතින් සමරුන් නැති ජයග්‍රහණයක් ගැන තමයි කියන්නේ. වචන එකින් විස්තර කරන්න අමාරුයි.
කියන එක ආශාවකින්. එකයි මං කිව්වේ සැමරුම් නැති ජයග්‍රහණය කිව්වොත් දැන් අපි දුවගෙන ගිහිල්ලා දිනනවා. ඉවර වෙන්නේ දිනලම. සමරුම් කරන්න එයත් නෑ, සමරුම් කරන්න කෙනෙකුත් නෑ කියලා නිකන් ආසන්න උදාහරණ කිව්වොත් සමරුම් නැති ජයග්‍රහණය. අර අර හිතනවා නම් මෙහෙමයි කියලා, මෙහෙම අපි ලබන්න ඕනි කියලා. ඉතින් මෙහෙම එහෙකුත් වෙන්නේ නෑ කියන්නේ නෑ. ඉතින් මූලිකව එහෙම වෙනවා. ඉතින් කවුරුත් එහෙම තමයි පටන් ගන්නෙ. අවසානයේ ඉතින් ඒ බවට පත්වීමක් වෙන්නේ. අවසානයේ ඒ බවට පත්වීම. හැබැයි එතනත් ගන්න හොඳ නෑ. මේක තමයි මං කිව්වේ. ඔව්, ඒකත් ගන්න බෑ. මොකද එතකොටත් අර කියන දැන් එතකොට මම අර බවට පත් වෙනවා කියලා ඔන්න ආපහු භාෂාවකින් ඔක විශ්ලේෂණය කරනවා. එතකොටත් ඒක ගැටලුවක් හරි. තියෙනවා. දැන් නිකම්ම හිතන්නකෝ, දැන් අපි කිව්වොත් එහෙම කොහේ හරි මේ ගෙයක් හිස් කිව්වොත් අපි පුරුදෙලා ඉන්නෙම ගේ මතක් කරලා ඒක ඇතුලේ මොකක් නැහැ කියලා කියන්නේ. දැන් ඕක වෙන පැත්තකින්ම ගත්තා හැකි. ගෙයක් හිස් කිව්වොත් ගේකින් හිස් ගෙයක් නැහැ. අර අපි දේකින් හිස් බවට යනවා. හිස් බවින් දේකට එන්නේ නැහැ. මේ කියන්න හදන්නේ යමක් තියෙනවා ඒකෙන් හිස් කියලා නෙමෙයි, පරිපූර්ණ හිස් බව. අපිට හැබැයි ඒ දෙයක් පරිපූර්ණ නැතුව හිස් බුදුහාමුදුරු කියන්නේ නේව පටවි නේව ආකාශෝම කියලා කියන්නේ වෙන. ඉතින් කොහොමද මේ මොකකින් වා හිස් කියන වචනේ දාන්න නැතුව නිකාම හිස් කියපුවම මොකද්ද කියලා අහනවානේ අපි. අපි පුරුදුලා තියෙන්නේ, අපි ඉපදිලා තියෙන්නේම ලෝකෙ මොනව හරි තියෙනවා කියන අනුසය ඇතිව. අපෙන් දැන් අත දික්වල ඇවුත් එම් මේ අතුර මොනවද තියෙන කියලා එක වාටම කියන මොකක් නැහැ කියලා. ඉතින් කොහොමද මේ, ඒ කියන්නේ මොකක් නැහැ කියලා කියන්නේ අපි මොනවද තියෙනවා කියලා දැනගෙනමනේ. මොකටවත් සාපේක්ෂ නෙමෙයි, අපි මොනවද තියෙනවා කියන එකේමයි ඉන්නේ. ඒකයි ඉපදෙන්නේ, ඒකයි අර හැමදේම මේ එන්නේ ගතිය තමයි. ඉතින් අල්ලන්න ඕනේ කියන්නේ මොනවා හරි තියෙන බවෙන් ඉපදෙනවා කියන්නේ නිරෝධය දැකලා නැති ඉඳන්නේ. තියෙන බව පවපච්චා ජාති කියන අපි මොනවා හරි තියෙන බවෙන් සිස්ටම් වෙලාම ඉන්නේ. ඒ සිස්ටම් එකේ ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි හිතමුකෝ මේ දැන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා නේ. තණ්හාව තමයි මේකට මුල කියලා. කියන්නේ ඒ බවම, ඒ බවින්ම සිස්ටම් වෙලාම කියලා තමයි කියන්නේ. සිස්ටම් වෙලාම ඇවිල්ලා තියෙන ඒක දකින්න තමයි ඕනේ. එතකොට ඒ බවෙන් හිතන එක හරි. ශූන්‍යතාවය දකින්නකම්, නැති බව දකින්නකම් ඇති බවින්ම තමයි හිතන්නේ. හරි, මම හිතන්නේ අවසන් කරන්න හොඳ තැනක්. මොකද ඇති බවක් තියාගෙනම තමයි මේක මේ පැවැත්ම පටන් ගන්න. එතකොට ඒක මේසි පහසු කරණක් වෙන්නේ නැහැ. ඉතින් ඒකයි අර මම හිතන්නේ ගේ පිටට ගත්ත අර පස් ටිකකට වගේ සුන් ප්‍රාණයක් විතරක් මේක දකින්නවා කියලා කියන්නේ ඇත්තේ ඒක හින්දා. ඇති බවක් තියාගෙනම තමයි ඒ එතකොට ගවේෂණයේදී ඇති බවක් තියාගෙන තමයි හොයන්නේ. එතකොට අර පුද්ගලයෙකුට ඒක දකින්න කියලා කිව්වහම ඒ ගැටලුව නිතර 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 පුද්ගලයාම ස්ථාපිත කරනවා. අනිවාර්යෙන් අර මං අර උපමාව කරුවා මේ අඳුගෙන දේශනා කරනවා. අර අර පඹයක ඉන්න තැන අපි හිතමුකෝ දන්නේ නැතුව ළමයි 5 දිනක් මනුස්සෙක් කියලා හිතලා පොඩි සාකච්ඡාවක් කරනවා කියලා. දැන් ඒ උපමාවේ පඹය කියන තැන ගන්න වෙන්නේ අසංකතේ වෙනකොට. එතකොට එතන සකස් වීමක් නැහැ. මනුස්සෙක් කියලා හිතාගෙන ඉන්න තැන සංකතේ කියලා ගත්තොත් ඔය පැත් ඒ කවුරු හරි ළමෙක් ඉපදෙනවා නම් ඔය ළමයා ඉපදින්නේ මසංකතේනි නෙමෙයි, වැරදුන අසංකතේනි. يعني අසංකතේ කෙනෙක් ඉපදින්න බෑනේ. එහෙනම් ඉතින් ඉපදෙනවා නම් අර පඹයා ඉන්න තැන මිනිස්සෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න කොටේමයි ඉස්සරහට කවුරු හරි ඉපදුනත් ඉපදින්නේ අසංකත මේ සංකතේ. يعني එතකොට මේක ඉපදෙන අය පවා යමක් තියෙනවා කියන පැත්තෙන් ඉපද හිඳ තමයි අර දැන් අර පැත්ත පඹයා ඉන්න තැන සංකතේ නම් මිනිස්සෙක් කියලා හිතාගෙන ඉන්න තැන සංකතේ නම් ඒ පැත්ත ඉපදෙන කෙනත්
ඇති බවින්ම තමයි ඉපදෙන්නේ. හරි, අපි අදට මේ සාකච්ඡා අවසන් කරමු. මේ ඒකින්ද අපි මේ අවිතර අපිට මේ සාකච්ඡා දිගටම ගෙනියන්න පුළුවන්. අපි මේ අර හැමදාමත් සාකච්ඡා කරනවාගේ මේ දේවල් ශාන්ත මහත්වත් අහම්බෙන් හම්බෙලා අපි මේ සාකච්ඡාව ගෙනුත මේ කොයිතා දුරට අපි දුන්න පණිවිඩේ මේ සාකච්ඡාවෙන් මතු පණිවිඩේ අපේ ප්‍රේක්ෂකයන්ට යනවාද නැද්ද කියන එක අපිට තීරණය කරන්න බෑ. ඒක ඔවුන් ඒක අහලා ඔවුන්ගේ ගවේෂණයට යම් කිසි විදියකින් අත්වලක් වුණා නම් එහෙනම් අපි අපේ සාකච්ඡාව සාර්ථකයි කියලා හිතනවා. අපි නිමල් ශාන්ත මහතා සමග ඉදිරි කාලෙදී මේ විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් නිමල් අපිට මේ සම්බන්ධ වුණාට බොහෝම ස්තුතියි. අපි නැවත වාරයක් ඔබව හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ මිස් යන්න එපා නිමල්, පොඩ්ඩක් ඉන්න.